සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම කුෂාණී අත්තනායක. ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනතාව ඉල්ලූ දේ ලබා දුන් හැටි. පවුල් 117,000කට සෙත සැලසෙන පාතදුම්බර ජල ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ. දුම්රිය අකුරට වැඩ අවසන්. ඇල්පිටිය තැපැල් ඡන්දය ලබන සිකුරාදා. කොකේන් කිලෝග්‍රෑම් 12,000ක් මැලේසියාවේදී අත්අඩංගුවට. මුලින්ම දේශීය පුවත්. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඇවන්ගාඩ් සභාපති නිශංක සේනාධිපති මහතා සමග සිදු කළ යයි කියන දුරකථන සංවාදය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙලවිය මේ පිළිබඳව අදහස් දැක්වුවා. මාධ්‍ය හරහා ඊයේ දින ප්‍රචාරය කළ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ නිශංක සේනාධිපති එනම් ඇවන්ගාඩ් සමාගමේ සභාපති සහ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ නඩුවක විත්තිකරු අතර පැවතුනායයි සඳහන් කළ දුරකථන සාකච්ඡාවක් සම්බන්ධයෙන් සොලිසිටර් ජෙනරාල් තුමිය විසින් එකී දුරකථන සාකච්ඡාවේ සඳහන් කළ කරුණු සහ එකී හඬපටේ එතුමියගේ හඬ සම්බන්ධයෙන් එතුමිය කළ පිළිගැනීමත් සැලකිල්ලටගෙන ඒ සම්බන්ධයෙන් මූලික විනය පරීක්ෂණයක් ආයතන සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදනයන් යටතේ සිදු කිරීම සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කර එකී විනය පරීක්ෂණය ඇයට එරෙහිව වහාම සිදු කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සඳුදා ගරු නීතිපතිතුමා විසින් යොමු කිරීමක් කිරීමට නියමිත බව සඳහන් කරමි. ජනතාව ඉල්ලූ ප්‍රජාතන්ත්‍රවාදය තමන්ට ලබා දීමට හැකි වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. තීන්දුව හරියටට තේමාව යටතේ මේ සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතායි සමුළුව සංවිධාන කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම මහජන නියෝජිතන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. මීට පෙර ජනාධිපතිවරු පත්වෙච්ච මුල් අවස්ථාව ඉඳලා ගත්තොත් විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ඉඳලා මම 6 වෙනියා තමුන්නාන්සලා දන්නවා. හැබැයි අනිත් 5 දෙනාටම තිබුණු චෝදනා මාලාවක් ඒ ජනාධිපතිවරු තම තමන්ගේ කාලය තුල යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව රාජකාරි වලින් බැහැරව වැරදි වැඩවලට පාවිච්චි කිරීම පිළිබඳව චෝදනා තිබුණා. මිනිස් ඝාතන, ගෙවල් ගිනි තැබීම්, මාධ්‍යවේදීන්ට හිරිහැර, නොයෙකුත් දේශපාලන පලිගැනීම්, ජනාධිපති ආරක්ෂක නිලධාරීන් පාවිච්චි කළා කරපු නොයෙකුත් වදහිංසා හිටපු ජනාධිපතිවරු 5 දෙනාටම ඒ චෝදනා. නමුත් මම කියන්නට ඕන තමුන්නාන්සලට මගේ අවුරුදු 5 ඉවර වෙන්න තව මාස 2ක් 2කමාරක් තිබෙන්නේ 3කට ආසන්නව ඒ එකම චෝදනාවක්වත් නැති ජනාධිපතිවරයෙක් මම ඒක මම බොහොම පැහැදිලිව කියන්නට ඕන. දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට විරුද්ධව සටන් කිරීමේ මගේ ප්‍රතිපත්තිය මම මේ කාලය තුල තව තවත් ශක්තිමත් කළා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු දේශපාලන පක්ෂයක්. අපිට සියල්ලටම ඉස්සෙල්ලා වටින්නේ අපේ රට පිරිසුදු දේශපාලනයක අවශ්‍යතාවය තියෙනවා. අපේ නායකයා අතේලේ තැවරිච්ච නැති, දූෂණය වංචාවට අහුවෙච්ච නැති නායකයෙක් නිසා ඒ ගමන ඉදිරියට ගෙනියෑමේ අවශ්‍යතාවය තියෙනවා ශ්‍රී ලංකාවකට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැරදි මාවතකට ගෙනියන්න අපිට උවමනාවක් නැහැ. රට ඉස්සරහට ගෙනියනවා වගේම පිරිසුදු ආණ්ඩු පාලනයක් ඉස්සරහට ගෙනියන එක තමයි අපේ බලාපොරොත්තුව. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විවසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වනදා සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා පවසනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු සියල්ලම මේ වෙනකොට සූදානම් කළා අවසානයි. අද දින තැපැල් ඡන්ද ඒවා සුරක්ෂිතව අදාළ ආයතනයට බාර දීම සඳහා තැපැල් ස්ථානාධිපතිවරුන් දැමුවත් කළා තියෙනවා. ඒ වගේම අනිකුත් ඡන්ද මධ්‍යස්ථානට අවශ්‍ය පහසුකම් සැපීම, කාර්ය මණ්ඩලය සංවිධානය කිරීම හා ප්‍රවාහන පහසුකම් ආදී සියල්ලම මේ සඳහා අවශ්‍ය සියලුම කටයුතු දැනට සූදානම් කළා තියෙනවා. තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වෙනි දින පැවැත්වීමටත් කටයුතු සංවිධානය කළා තියෙනවා. සාධාරණ සහ සාමකාමී ඡන්ද විමසීමකට අවශ්‍ය උපරිම ආරක්ෂාව සලසා තිබෙනවා.
එල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද දින ඒ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට බාර දීමේ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු වුණා. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් අපි ආරක්ෂාව සපයලා තියෙනවා. ඊට අමතරව ඒ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හරින තැපැල් කාර්යාල සම්බන්ධයෙන් වෙද්දී පොලිස් ජංගම සංචාර, ඒ වගේම පොලිස් යතුරුපැදි සංචාර ආදී මගින් පූර්ණ ආරක්ෂාවක් ලබා දෙනවා. ජනාධිපති වර්ණයේ සම්බන්ධයෙන් වෙද්දී 19 වෙනිදාම අපි පොලිස් මූලස්ථානයෙන් සෑම පොලිස් කොට්ටාසයකටම දැනුම් දීමක් කරා. කොට්ටාස මෙහෙයුම් මැදිරි වගේම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථාපිත කරන්න කියලා. ඒ මෙහෙයුම් මැදිරි වලින් සිදුවෙන්නේ ජනාධිපති වර්ණයට අදාළව ලැබෙන පැමිණිලි බාරගෙන ඒවා විමර්ශනය කිරීම, ඒ වගේම නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කිරීම. තම ගැටළුවලට නිශ්චිත විසඳුමක් නොලැබුණහොත් අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය එන්ජින් රේදුරංගේ සංගමේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසනවා. ඊයේ හවස සහ අද උදෑසන දුම්රිය සාමාජිකාරිතුමා ඇතුළු ප්‍රධාන අමාත්‍යාංශ බලධාරීන් සමඟ සාකච්ඡා කරලා දුම්රිය අනතුරුවලදී අලාභය කර ගැනීම සහ වේග සීමා පිළි නොපැදීම නිසා දඬුවම් පැමිණවීම කියන කාරණා සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒදී යම් යම් එකඟතාවන් වලට දුම්රිය සාමාජිකාරිතුමා සමඟ අපි යම් යම් කරුණුවලට එකඟ වුණා. ඒ නිසා අපි ඒවට සාර්ථක විසඳුමක් ලබා දෙයි කියන බලාපොරොත්තුවෙන් දැනට සිදුවෙමින් පවතින ඒ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයේ කාලික අත්තිටෝන මේ සඳහා නිශ්චිත විසඳුමක් ලබා ගන්න බැරි වුණොත් අනිවාර්යෙන් අපි ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ගාමාර්ගයකට අවතීර්ණ වෙන්න අවශ්‍ය කටයුතු මේ වෙනිටත් සූදානම් කරමින් පවතින. මේ අතර මගී ජනතාව පවසන්නේ බාධාවකින් තොරව ගමනාගමන කටයුතු වල යෙදීමට ප්‍රමාණවත් පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මකව පැවති බවයි. ඊයේ ප්‍රමාදයි සෑන්න අද ප්‍රමාද නැහැ වෙලාවට ආවා. විනාඩි 10ක් ප්‍රමාදයි 15ක් ප්‍රමාදයි බෝඩ් එකේ දාන වෙලාව නෙමෙයි කොච්චර. ඒ වගේ ප්‍රශ්නයක් නෑ අද නේද? මගේ දෙද්දි නමට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. හොඳට ආවා. අර සමාගම් මේ සමාගම් කියලා හදාගෙන ඉන්න. ඒක සමාගමකින්වත් එක වෘත්තීය සංවිධානයකින්වත් මේ රට එක සෙතන්නේ. අන්තිමට මුන් ඔක්කොම ගන්නේ බොඩි මිනිහාට ගහන එක. ටිකට් ගත්තා තියෙනවා ට්‍රේන් එක. වෙලාවට තියෙනවා. වෙලාවටම යයි. පදිනම් වෙලාවට තියෙනවා වගේ. පඩි වැඩි කරනවා කියලා ඉතින් පඩිය ගැනම හිතලා ජනතාව ගැන හිතන්නේ නැතුව හිටියොත් ඉතින් ජනතාවත් කලකිරෙනවා. බොහොම හරි දුර්වලයි මේ ප්‍රවාහන සේවය වැඩි දුම්රිය සේවය නම්. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් කිසිවකුත් පත්කිරීමට සූදානමක් නොමැති බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජකාරිවස මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නෑ සාකච්ඡා අපි නිතරම තියෙනවා විශේෂයෙන් පක්ෂය ගැන, ඊළඟ ජනාධිපතිවරණය ගැන, ඊළඟ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන එක ගැන විවිධ සාකච්ඡා තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් තිබුණෙත් නෑ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් කතා කරේ නෑ අද. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නෑ 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 ඒක සම්පූර්ණ බොරුවක්. මම දන්නේ කවුද ඔය කියන අය කියලා. එහෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකව දාන්න එහෙම වැඩ පිළිවෙලක් නෑ. මමනේ මහලේකම්. ඉතින් මම දැනගන්න ඉබේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකව දානවා නේ. එහෙම එකක් නෑ කොහොමදවත්. දැනට පුරප්පාඩු ගණනාවක් තියෙනවා. නමුත් එහෙම පිරවීමට අවශ්‍යතාවයක් නෑ මේ අවස්ථාවේ. එහෙම කිසිම දෙයක් පක්ෂ නායකත්වයේවත් සාකච්ඡා වෙලා නෑ. දැනට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 68ක් පමණ ඉන්නවා. අපිට තව ගොඩක් පත් කරන්න පුළුවන් ඒ පක්ෂයේ ව්‍යවස්ථා අනුව. නමුත් මේ වෙලාවේ එහෙම පත් කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. කොච්චවේලි කඹුරුපිටිය ප්‍රදේශයේදී දේකාවා යුදාභ්‍යාසයේ පැරෂුට් පුහුණු වීමවල යෙදී සිටි KHS ප්‍රියන්ත සෙබලා ජීවිතක්ෂයට පත් වුණා. දේකාවා යුදාභ්‍යාසයට අදාළ පැරිෂූට් පුහුණු වීමවල නිරත වන අතරතුරයි ඔහු අනතුරට ලක් වුණේ. ප්‍රියන්තගේ පැරිෂූටය සුළඟට හසු වී මුහුද දෙසට ගමන් කර පසුව පැරිෂූටය සමග ඔහු මුහුදට වැටී තිබෙනවා. එහිදී දියකිලි ඇති අතර ත්‍රිකුණාබලි රෝහලට ඇතුළත් කළද ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් මියගිය KHS ප්‍රියන්ත 4 වන කමාන්ඩෝ බලකායට අයත් සෙබලෙක්. 35 හැවිරිදි ඔහු දෙදරු පියෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.
ඉමදුව පොලිස් සසමේ මෑවැල්ල හවුපේ ප්‍රදේශයේ පදිංචි ඒ පැරෂුට් බටයා ඔහුගේ පැරෂුටය සුළඟට හසුවීමෙන් මුහුද දෙසට ගසාගෙන යාම හේතුවෙන් ඔහු මුහුදට වැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණු සිද්ධියක් ඊයේ සවස වාර්තා වෙනවා. මේ පිළිබඳව ත්‍රිකුණාමලයේ වරාය පොලිසියත් ඒ වගේම ත්‍රිකුණාමලයේ කුච්චුවේලි පොලිසියත් විමර්ශන සිදු කරනවා. ඔහුගේ මෘත ශරීරය මේ වන විටත් ත්‍රිකුණාමලයේ රෝහලේ තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය ඥාතීන්ට බාර දීමට නියමිතව තිබෙනවා. කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජයට සහාය දැක්වීමට එක් වුණා. ජී.එච්. බුද්ධදාස මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ තමන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජයට සහාය ලබා දෙන බව ප්‍රකාශ කළා. කඩුවෙල මහනගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකු වන තිලින හසරැල් මහතාද මෙම අවස්ථාවට එක් වුණා. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අභාවප්‍රාප්ත එච්.ආර්. මිත්‍රපාල මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වුවා. එච්.ආර්. මිත්‍රපාල මහතා හෘදයාපාතයක් හේතුවෙන් කරවනැල්ල පිහිටි තම නිවසේදී අභාවප්‍රාප්ත වන විට 73 වන වියේ පසු වුණා. කථිකාචාර්යවරයෙකු මෙන්ම නීතිඥයෙකු වූ ඒ මහතා 1988 වසරේදී සබරගමු පළාත් සභාවට තේරීපත්ව එම පළාත් සභාවේ පළමු විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා. වසර 2000දී පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා 2015 වන තෙක්ම මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළා. එච්.ආර්. මිත්‍රපාල මහතාගේ දේහය තැන්පත් කර ඇති කරවනැල්ල නිවස වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් කෞරව දැක්වුවා. පවුලේ ඥාතීන් වෙත තම සාතිශ්‍ය සංවේගය පළ කිරීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. මැතිඅමතිවරුන් රැසක්ද මිත්‍රපාල මහතාගේ දේහයට අවසන් කෞරව දැක්වීමට එක්ව සිටියා. පවුල් 1,17,500කට සෙත සැලසෙන පාතදුම්බර ජල ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය සහ නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මහනුවර නාගරික කලාපයට ඔබ්බෙන් නැති ප්‍රදේශවලට නලමගින් පානීය ජලය ලබා දීම ව්‍යාපෘතිය හරහා සිදු කෙරෙනවා. පාත දුම්බර, අකුරණ, පූජාපිටිය, හාරිස්පත්තුව, මහනුවර, කඩවත් සතර සහ ගඟවට කෝරලේ, තුම්පනේ මෙන්ම මාවත ගම යන ප්‍රදේශවලට ව්‍යාපෘතිය හරහා ජලය සැපීමට නියමිතයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 50ක් වැය කෙරෙනවා. නව සේවා ජලාශ 27ක් මෙන්ම නව පොම්පාගාර 16ක් ඉදිකිරීමට නියමිතයි. 2022 වසරේ ව්‍යාපෘතිය අවසන් කිරීම සැලසුමයි. මේක එදා දුන්න පොරොන්දුවක් 2015 මෙහාට ජලය ලබලා දෙනවා කියලා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ගාමිණී දිසානායක ඇමතුමා විශාල ජලාශ 3ක් ලබලා දුන්නා. වික්ටෝරියා, රන්දෙනිගල, රන්තැබේ විදුලි බලය ආවා. ඊට පස්සේ මේ විශාලම වැඩසටහන අපි තමයි කළා දෙන්නේ කියලා මම විශේෂයෙන්ම මෙතන ප්‍රකාශ කරනවා. මේ පොරොන්දුවට සම්බන්ධ තවත් පොරොන්දු තියෙනවා. අපි කිව්වා මධ්‍යම අධිවේග මාර්ගය ආරම්භ කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි. මහනුවර කොළඹ හම්බන්තොට එකතු කරන මාර්ග පද්ධතියක් ලංකාවේ ඇති වෙනවා. මේකෙන් අපි කරන්නේ එකතකින් කොළඹ විශාල නගරයක් මහනගරයක් බවට පත් කරන්න, හම්බන්තොට ආර්ථික කලාපයක් ඇති කරන්න, මේ තියෙන කුඩා මහනුවර මීට වඩා විශාල කළා තවත් විශාල නගරයක් බවට පත් කරන්න. එහෙනම් එහාට ඕන ජල පද්ධතිය තමයි අපි මෙතෙන්ට ලබලා දීලා තියෙන්නේ. ඒකම සංචාරක මධ්‍යස්ථානයක් කරන්න, විශේෂයෙන්ම මම කියන්න කැමති පේරාදෙණියට ත්‍රිභාෂා මධ්‍ය මහාවිද්‍යාලයක් ළඟදිම ලබලා දෙනවා. එතකොට මේ නගරෙ විතරක් නෙමෙයි රටමැද තියෙන වෙළඳ මධ්‍යස්ථානය බවට පත් කරන්න, අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත් කරන්න, මේ සියල්ලම අලුත් නගරයක් බවට ඊළඟ අවුරුදු 5 පත් කරනවා කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි. මැති ඇමතිවරුන්, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුවේ යුවෑන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. උත්සවයේ සමාරම්භක අවස්ථාව පැවැත්වුණේ හාරිස්පත්තුව කුරුදුගහ මඩදී. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අතර පූජා පිටිය, බොක්කාවල සේවා ජලාශයේ ඉදිකිරීම් කටයුතුද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණයි. ඒ අනුව විශාල පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා. අගුණකොළ පැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් ලබා දීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. අගුණකොළ පැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 947කට විසිරී නිවාසන ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කෙරුණා. ඒ සඳහා වෙන්කර තිබූ මුදල රුපියල් 1,851ක්,
සැමට සෙවන ජංගම සේවා මෙහෙවර වැඩසටහනට සමගාමීව සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී පවුල් 332කට විසිරි නිවාස ණය, පවුල් 25කට සෙවන ආධාර ලබා දීම ඇතුළු තවත් ප්‍රජා සත්කාරක සේවා රැසක් පැවැතුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මම හිතනවා අද රටට අවශ්‍ය අලුත් යොවුන් දැක්මක්. දැන් කාලයක් පුරාවට තමුන්නාන්සේලා ගතානුගතික යල් පැන ගිය අදහස් වලින් ඒ විවිධ නායකත්වයන් වලට තමුන්නාන්සේලා සහයෝගී දීලා තිබෙනවා. තරුණ ජව සම්පන්න භාවයකට මෑත කාලේ අවස්ථාව ලැබිලා නැහැ. මම හිතන්නේ මෙතනදී කාලය එළඹිලා තිබෙනවා. මේ තීරණාත්මක අවස්ථාවේ අලුත් ගමනකට මුල පුරන අලුත් වැඩපිළිවෙලකට ශක්තිය ලබා නව රටාවක් තුලින් රට ගොඩනගා. මම ඔබලට කියන්න කැමතියි මේ රට කෙටි කාලයක් තුල ජාත්‍යන්තර ප්‍රජාවේ නව කාර්මික රටක් බවට පත් කිරීමේ ඒ අභියෝගය සජිත් ප්‍රේමදාස බාර ගන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස නැතිකරන ඒකාධිපති පාලනයකට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතිබීම ජනතාවගේද වගකීමක් බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. එක්සත් ජාතික ස්වයන් රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ස්වයන් රැකියා ලාභීන්ට සහන මිලට යතුරුපැදි ලබා දීම අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුවේදී සිදු වුණා. ආබාධිත පුද්ගලයින්ට රෝදපුටු ප්‍රදානයේද මීට සමගාමීව සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය අශෝක් කබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබ රහුමාන් හා ෆයිසල් මුස්තාෆා, කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට ඒ ව්‍යාපාරිකයන් ඉවත් කරපු කොළඹ නගරයේ ජීවත් වෙන අඩු ආදායම්ලාභී පාකිස්තාන් සමාගම් වලට පවරන දීලා පාකිස්තාන් සමාගම් වලට පවරන එකේ නැවත ජනාධිපති මැතිවරණය හරහා බලයට එන්න කියලා රාමිනකට සුදුවෑන් හොයාගෙන එන්නේ නැහැ, හමුදාවෙන් එන්නේ නැහැ, පොලිසිය වලින් එන්නේ නැහැ, නම්බර් ප්ලේට් නැති වාහන එන්නේ නැහැ. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අපි තාවුරු කරලා තියෙනවා. එහෙනම් ඒ තාවුරු කරපු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න එක තමුන්නාන්සේලාගේ වගකීමක් කියන එක මතක තියාගන්න. ඒ හින්දා අපි ඒ ජයග්‍රහණය කරපු ලබාගත් නිදහස නැවත ඒකාධිපති හමුදාමය පාලනයකට යටත් කරගන්න දෙන්න එපා. ස්වයන් රැකියා ලාභීන් පිළිබඳ මානුෂීයව සොයා බැලීමට කටයුතු කළ යුතු බවයි මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් මුස්තාෆා මහතා සඳහන් කළේ. පොඩි මිනිස්සුගේ බඩට ගහලා හරියන්නේ නැහැ. අධික වේදිකාව නිසා යම් තදබල ඇති වුණත් අපි මනුස්සත්වයෙන් මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. සෑම ආගමක ධර්මයක කියන්නේ මනුස්සත්වයෙන් ප්‍රශ්නයක විසඳන්න කියලා. ඒ නිසා අපි තමුන්නාන්සල වෙනුවෙන් ඉන්නවා. දැන් මම විපක්ෂයේ. හැබැයි මුජිබ රහමාන් මැතිතුමා ආණ්ඩුවේ. එනිසා මම මේ අවස්ථාවේ එතුමගේ උදව් පතනවා තමුන්නාන්සේගේ ප්‍රශ්න විසඳන්න. මම හිතන්නේ දේශපාලනේදී ඡන්ද කාලේදී අපි වෙන් වෙන්න ඕනේ. හැබැයි ජනතා ප්‍රශ්න විසඳන්න ඕනේ. විසඳනකොට අපි තමුන්නාන්සේලා සහෝදර හැටියට අපි එකට විසඳන්න ඕනේ. අපි වෙන් වෙන්න මනාප පොරය ඡන්ද කාලයට අපි සීමා කරමු. රට විනාශ කිරීමට උත්සාහ දරන පිරිසක් ඇතැම් පුද්ගලයින් බලයට පත්වනතුරු සිහින දකිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. පානදුර උතුරු ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ නිවැරදි පිරිසිදු සුද්ධ පවිත්‍ර පුද්ගලයෙක් නම් ඔහු කරන්න ඕන කම තිබෙන්නේ ඉස්සෙල්ල තමන්ට රෙහි වෙලා තිබෙන චෝදනාවට උත්තර දෙන එක. චෝදනාවලින් කට්ටිපයින් එක නෙමෙයි. ඔහු පාවිච්චි කරන්න හදන්නේ බලය අරගෙන නඩු යට යවා ගන්න. ඒක මහින්ද රාජපක්ෂ නැති ගෝඨාභයට ඇති අලුත් සුසුකම් මොකද්ද? මුකුත් නැහැ. එදා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ හොරකම් කරනකොට ගෝඨාභයත් ඒ පස් දෙනාගේ වළල්ලේ හිටපු ප්‍රබලයෙක්. සම්මහින්දර බැරි වෙච්ච වැඩේ ගෝඨාභයට කරන්න බෑ. අවුරුදු 35ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයන කරන්න බැරි වෙච්ච වැඩේ පොහොට්ටුව කියලා දාගෙන ආවට ගෝඨාභයට කරන්නට බෑ. සමහරු හිතනවානේ ගෝඨාභය හමුදාව හිටපු නිසා මොකක් හරි කරයි කියලා. දැන් ඔය ගෝඨාභය හමුදාවේ හිටිය හරි ඔක්කොම කරයි කියලා අපි හිතමුකෝ. ආණ්ඩුවක් හදාගත්තොත් එයාගේ වටේ ඉන්නේ කවුද? රෝහිත අබේගුණවර්ධන. හදයිද? ජෝන්සන් මොනු ටිකමනේ දැම්මේ අර
ප්‍රඥාවන්තවත් සමාජ මෙහෙවරක් මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක ITN ප්‍රවෘත්ති අංශයේ තීරණේ අසරණ වූවන්ට සරණක් වීම සඳහායි යුද හමුදාවේ වන්නේ ආරක්ෂක සේනාව ස්ථානයේ 212 වන බලසේනාවට අයත් 7 වන සන්නාහ සන්නද්ධ බලකායේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වෙනුයි මෙම නිවස ඉදිකරන්නේ මේ දිනවල එහි ඉදිකිරීම කඩිනමින් සිදුවනවා හෙට අනිද්දා වන විට මේ ප්‍රදේශයට ධාරානිපාත වැසි ඇද හැලීමට පෙර අසරණ දරුපවුල වෙනුවෙන් නව නිවසේ පදිංචියට යාම සඳහා අවස්ථාව සලසා දීම යුද හමුදාවේ මෙන්ම ITN ප්‍රවෘත්ති අංශයේද එකම අරමුණයි ITN ප්‍රවෘත්ති අංශය සිදු කරන මෙම සමාජ මෙහෙවර සමග දැනටමත් බොහෝ පිරිසක් අත්වැල් බැඳගෙන තිබෙනවා වික්‍රමසිංහපුර ITN පරිශ්‍රයට අප සොයාගෙන ආ විනිතා ජයසිංහ මහත්මිය මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍යව තිබූ ඉතිරි මුදල් සියල්ලම පරිත්‍යාග කරමින් අප සමග අත්වැල් බැඳගත්තා නම හෙළි කිරීමටවත් අකමැති වූ තවත් දහනපතීන් බොහෝ පිරිසක් මෙම සත්කාරය සමග එක්ව සිටිනවා මේ අනුව සියලු දෙනාගේ සහය ඇතිව ඉදිවන නිවස කඩිනමින් අසරණ දරුපවුල වෙත බහර දී ඔවුන්ට හිසට සෙවණක් මෙන්ම හිතට නිවනක් උදාවන දිනය වැඩි ඈතක නම් නොවේ ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk